දෙන්නට අලුත් ගී ගයවූ සියලු දෙරණ සමිධානන් ගියෙන් පසසවු මෝන්වහන්සේ නමට සිත්පතා සමිදුන්නට කියව ගීතික මෝන්වහන්සේ නමට සිත්පතා සමිදුන්නට කියව ගීතික මෝන්වහන්සේ නමට සිත්පතා සමිදුන්නට කියව ගීතික සාන්ත සභා මාතාව අද දවසේ සුද වූ මාක් අපෝස්තුලතුමාගේ මංගල්‍යය සමරනවා. මුළු ලෝකයේම හදවතේ තියාගෙන ජේසුව කටේ තියාගත්තොත් තේරුමක් නැහැ. ජේසුව හදවතේ තියාගෙන මුළු ලෝකයටම ජේසු ගැන දේශනා කරමු. ඒ බලය වරප්‍රසාදය අපි හැමෝටම ලැබේවායි කියලා සුද මාතුමාගේ මැදහත්කම තුළ උතානු ක්‍රිසුස් වහන්සේව යදෙමු. හැමදෑමත් වගේ මේ උතුම් වූ යාගය සුද්ධවන්ත යාගය ඔප්පු කරන්නට අපර බැදිබර සහයෝගය දෙන ඒ සියලුම පවුලවලට සම්බන්ධ තරුවන්ව අපි ආදරෙන් මතක් කරනවා. ඔවුන්ගේ ජීවිත සිතුම් පැතුම් බලාපොරොත්තු බලාපොරොත්තුේ ස්වාමියන් තුළින්ම ඔවුන්ට ලැබේවායි කියලා අපි ඔවුන් වෙනුවෙන් මැදහත් වෙනවා. වගේම ඔබේ පෞද්ගලික ස්තුති කිරීම් බලාපොරොත්තු විල්ලීම් වේදනාවන් දෙවියන් වහන්සේගේ දෑතට වාර කරමින් මෙයාගේට ආදරයෙන් සමවැදෙමු. පියාණන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. අප සමිධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවියන් වහන්සේගේ අසීමිත ආදරයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමේ බලයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. මාදරණීය අමිතාත් දුවේ පුතේ, මේ උතුම් වූ යාගයට අප සුසුසං වන පිණිස අපි අපගේ පාපයන් පිළිගනිමු. දෙවියන් වහන්සේගේ කරුණාව, දයාව නිහතමානීව අයද සිටිමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරයනි ඔබටද මා පවකල බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පවකලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවන්ත නිත්‍ය කන්‍ය මරියතුමියගෙන්ද සියලු සුර දූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරයනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිධානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සර්ව බලධාරී දෙවි පියාණන් වහන්සේ අපට කරුණා කර අප සමගේ පව්කමා කර සදා ජීවනය කරා අප පමුණුවන සේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුණී කරුණා කළ මැනව ක්‍රිස්තුණී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අති උත්කෘෂ්ඨ මණ්ඩලයේහි දෙවියන් වහන්සේට මහිමේද මිහිපිට සුසිස් දනන්හට සාමයේද වේවා. දෙවි සමිධානනි ස්වර්ගයේ රජාණනි සර්ව බලධාරී දෙවිපියාණනි අපේ ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය බල කරමු. ඔබ වහන්සේගේ අතිමහත් මහිමය නිසා අපේ ඔබ වහන්සේට ස්තුති පුදමු. ඒක ජනිත පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුනි, දෙවි සමිධානනි, දේව බැටළු පෝතකයාණනි, පියාණන් වහන්සේගේ පුත්‍රයාණනි, ලොවේ පවුහන් ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව, ලොවේ පවුහන් ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව, පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ
අපට කරුණා කළ මැනව මක්නිසාදයත් ශුද්ධාත්මයන් සමග දෙවිපියන් වහන්සේගේ මහිමෙහි එකවරවසන්න වූ ජේසුස් සමිදානනි එකම සුදෝතනන් වහන්සේ ඔබ වහන්සේමය එකම සමිදානන් වහන්සේ ඔබ වහන්සේමය එකම අතිඋත්කෘෂ්ටතරන් වහන්සේ ඔබ වහන්සේමය ආමේන් අපි ආඥා කරමු දෙවි ස්වාමිනී ඔබ වහන්සේ භාග්‍යවත් මාක් මුනිදුන් සුවිශේෂක ධර්මයේ දෙසීමේ මහගුවරයෙන් සරසූසෙක් වේද එතුමානි ගැන් වූ ධර්මයේ නිසි අවබෝධයෙන් හදාරා ක්‍රිස්තුස් වහන්සේ අනුගාමී වන්නට ආපට වරම් දානය කළ මැනව මෙගි දෙව භාෂුදාත්මයන්න් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේම පුත්‍රයාණන් හා අපගේම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් පේදුරුතුමා ලියූ පළමු හසුනෙන් කොටසකි. තවද තරුණීනි, සභා වැඩිහිටියන්ට යටත් වන්න. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත්කමින් සැරසී සිටින්න. මන්ද දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහත් අයට කරුණාව දක්වන සේක. එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී ඔබ උසස් කරනු පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වන්න. උන්වහන්සේ ඔබ ගැන සලකන හේන් ඔබගේ හැම කරදරයක්ම උන්වහන්සේට බාර දෙන්න. සිහිසන් නැතිව අවදිව ඉන්න. ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහේකු මෙන් කවරෙකු ගිලගනිම් දෝ හෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය. ලොව පුරා සිටින ඔබගේ සහෝදරයන් එම දුක් කරදරවලටම භාජන වන බව ඔබ දන්නා බැවින් ඔබගේ විශ්වාසයේ ස්ථීරව සිට යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ක්‍රිස්තුන් වහන්සේ මගින් ස්වකීය සදාතන තේජසට ඔබ කැඳ වූ සියලු වර ප්‍රසාද දෙන දෙවියන් වහන්සේම ඔබ ස්වල්ප කලක් දුක් විඳ පසු ඔබ සම්පූර්ණ කර ස්ථීර ශක්තිමත් පදනමක් මත පිහිටුවන සේක. උන්වහන්සේට සදහටම පරාක්‍රමය වේවා. ආමේන්. මේ ලුහුඬු හසුන මගේ විශ්වාස කටයුතු සහෝදරයෙකු වශයෙන් මා සලකන සිල්වානස්ගේ උපකාරයෙන් ලියා ඔහු අත ඔබ වෙත එවමි. එසේ වන්නේ මේ සියල්ල සැබෑ දේව වර ප්‍රසාදයේ බවට මා සාක්ෂි දරන බැවින් ඔබත් එහි ස්ථීරව පිහිටා සිටින්නට ඔබ ධෛර්යවත් කරන පිණිසය. ඔබ සමග තෝරාගනු ලැබූ බබිලෝනියෙහි ඇති සබාතෝමෝද ඔබට ආචාර කරන්නේය. මාගේ පුත්‍ර මාක්ද එසේම ඔබට ආචාර කරයි. පවිත්‍ර ප්‍රේම සිප ගැනීමකින් එකිනෙකාට ආචාර කරන්න. ක්‍රිස්තුන් වහන්සේට අයිති ඔබ සියල්ලනට සමාදානය වේවා. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර ඔබේ කරුණාව ගැන මම සදහටම ගයන්නෙමි. ඔබේ කරුණා
කියන මම සදාටම ගයන්නේමි සමිඳුනි ඔබේ කරුණාව ගැන මම සදාටම ගයන්නේමි නොබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නේමි නොබේ තිරපෙම සදාටම පවතින බව මම ඒකාන්තයෙන් පිළිගනිමි ඔබේ විශ්වාසවන්තකම නහසමින් තිරසර බව මම දනිමි ඔබේ කරුණාව ගැන මම සදාටම ගයන්නේමි නහෝ සමිඳුනි ඔබ කරන අසිරිමත් ක්‍රියා ගැන නහස්තලය ගී ගයන්නේය සුරලොව ඔබේ විශ්වාසවන්ත ගම ගැන ගීතිකා කියන්නේය සමිඳුන්ට සම කළ හැකි කිසිවෙක් අහස්තලෙහි නැත්ද දෙවිවරුන් අතර සමිඳුන්ට සමානවනුයේ කවරෙක්ද ඔබේ කරුණාව ගැන මම සදාටම ගයන්නේමි සමිඳුනි ගී ගයමින් ඔබ නම දින්නෝද ඔබේ කරුණා බැල්මේ ආලෝකයේ තුල හැසිරෙන්නෝද භාග්‍යවන්ත යෝය දවස පුරා නොහොබ බියස ප්‍රීති ප්‍රමෝද වන්නෝය නොබේ දෙමිකම ගැන වෙසසින් පසසන්නෝය ඔබ අපට මහිමාන්විත ජයග්‍රහණ දෙනසේක ඔබේ කරුණාවෙන් ඔබ අපට ජයත් කර දෙනසේක ඔබේ කරුණාව සුපුවත් ජයනද අපිනම් කුරුසේ එනගසනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරමු. මෙය ජුදෙව්වරුන්ට පැකිලීමකි, විජාතීන්ට ප්‍රලාපයකි. කැඳවීමලත් ජුදෙව්වරුන්ටත් ග්‍රීකවරුන්ටත් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ බලය හා ප්‍රඥාව වේ.
සමිධානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සුවිශේෂක මාක්තුමන් විසින් ලියන ලද දේවාක්‍යය නම් මෙසේය. සමිධානනි, ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් ස්වාමීන් වහන්සේ අපොස්තුලවරුන් අමතා මෙසේ වදාළසේක. ලෝපුරා ගොස් සකල සත්වයා හට සුභ අස්න දේශනා කරන්න. විශ්වාස කර බෞතිස්මේ ලබන තැනැත්තා ගැලවීම ලබන්නේය. එහෙත් විශ්වාස නොකරන තැනැත්තේ වරදකරුවැයි තීන්දුව ලබන්නේය. විශ්වාස කරන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේවාය. ඔහු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති. අමුදු භාෂාවලින් කතා කරති. සර්පයන් අතින් අල්ලා ගනිති. යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති. රෝගීන් පිට අත තැබූ විට ඔහු සුවය ලබති. මෙසේ ජේසු සමිධානු ඔවුන්ට කතා කළ පසු ස්වර්ගයට ඔසවා ගනු ලැබ දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන්ගත්සේක. ඔහු නික්ම ගෝ සෑම තැනම දේශනා කළහ. සමිධානෝද ඔවුන් සමග ක්‍රියා කරමින් ඔවුන් අතර සිදු කළ හාස්කම් මගින් ඒ වචනය සාතික කළ සේක. සමදාන් වහන්සේගේ ගැලවීම දායක සුභ ආරංචිය මෙසේය. ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ කතා කරන අමුතු භාෂාව මොකද්ද? අන්නේ භාෂා කතා කරනවද? ඔබ කතා කරන භාෂාව මොකද්ද? ඔබ විශ්වාස කරනවද අපි හැමෝම අන්නේ භාෂාවකින් කතා කරනවා කියලා? විශ්වාස කරනවද? විශ්වාස කරන්න. අපි හැමෝම භාෂාවකින් කතා කරනවා. ගොඩාක් වෙලාවට අපිට තේරෙලා නැහැ අපි කතා කරන භාෂාව. මාදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ, අර ලස්සන ගීතිකාවක වචන ටිකක් මට මතක් වෙනවා. ඔබේම ගීයක් අපේ තාලයට ගයන්න රිසිසේ ඉඩහැරලා. ඔබේම ගීයක් දෙවියනි, ඔබවහන්සේ ගීයක්, ඔබවහන්සේගේ වචන, ඔබවහන්සේගේ තනුව. හැබැයි ඔබවහන්සේ මට නිදහස දීලා තියෙන්නේ, අවස්ථාව දීලා තියෙන්නේ මගේ තාලයට ගයන්න. පැහැදිලිද? ලස්සන වචන ටික. එතකොට බලන්න, මේ විශ්වාසයේ ජීවිතයේ ඇතුලේ දේව දරුකමේ කැඳවීම ඇතුලේ අපි හැමෝටම, අපි හැමෝම ලැබපු කැඳවීම ඇතුලේ අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් යම් යම් දේවල් කරන අය, අමුතු අමුතු භාෂාවලින් කතා කරන අය. හැබැයි සමහර වෙලාවට ඒ හැම දෙයක්ම අයිති දෙවියන් වහන්සේට. හැබැයි දෙවියන් වහන්සේ අවස්ථාව නිදහස කැමැත්ත දීලා තියෙන්නේ අපිට ඕන විදිහට උන්වහන්සේව ප්‍රශංසා කරන්න, මහිමයට පත් කරන්න, උන්වහන්සේට කෙනෙක් දිනා දෙන්න. දැන් අද ඔබට ඇහුණා මේ විශ්වාසයෙන් ජීවත් වෙන අයගේ සාක්ෂි මේවයි කියලා කිව්වා. ඔවුන් අමුතු භාෂාවලින් කතා කරනවා, දුෂ්ටාත්ම දුරු කරනවා, සර්පයන් අතින් අල්ලනවා, මාර්ග විසක් බීවත් ඉන් කිසි අනතුරකටපත් වෙන්නේ නැහැ, රෝගීන් පිට අත තැබු විට ඔහු සුවය ලබනවා. මෙසේ මේ හාස්කම් ටික ජේසු මතක් කරනවා. දැන් විශ්වාස කරනවා නම් ඇත්තටම මේ හාස්කම් තුල අපි ජීවත් වෙන්න ඕනේ. හැබැයි මම ඔබට කියනවා, ඔබ ජීවත් වෙනවා ඔබට රිසිසේ, ඔබට පුළුවන් විදියට, ඔබට දරන්න පුළුවන් විදියට, ඔබ කැමති විදියට
දෙවියන් වහන්සේ ඔබට ඉඩහැරලා තියෙන්නේ ඒ විශ්වාසය තුළ සාක්ෂි දරන්න. දැන් මට කියන්න, සුදෝ සේනාවේ සාන්ත කැතරින් මුනිතුමිය, කල්කටාවේ සුදෝ තෙරේසා මුනිතුමිය, එතන සුදෝ ජුසේ මුනිතුමා, අවිලාහවේ සුදෝ තෙරේසා මුනිතුමිය, ජෙසුයි කුඩාමලවන සුදෝ තෙරේසා මුනිතුමිය, නික හිතන්න මොනවාද කරපු හාස්කම්? දැන් මේ මේ කීපු දේවල් එකක්වත් කරපු අවස්ථාවක් ගැන කතා කරනවද? ඇහෙන්න ලැබෙනවද? එහෙම ඉගැන්වීමක් තියෙනවද? මෙහෙමගේ ලොකු හාස්කම් මොනවද කරපු හාස්කම්? ප්‍රතිහාර කරාද? ප්‍රතිහාර කරාද? හාස්කම් කරාද? එහෙම නිකන් අහලා තියෙනවද? එහෙම අහලා නැහැ. හැබැයි බලන්න, අද ඔවුන් සුද්ධවන්තයෝ. විශ්වාසයෙන් ජීවත් වුණා. ඔවුන්ට පුළුවන් විදියට දෙවියන් වහන්සේගේ ගීතිකාව, දෙවියන් වහන්සේගේ වචන, දෙවියන් වහන්සේගේ තනුව ඔවුන්ට පුළුවන් විදියට මේ මහ පොළොවේ ජීවත් වෙන කාලයේ පුරාවදී ගායනා කරා. අන්න ඒ ගායනාව අනිත් හැමෝටම අමුතු භාෂාවක් වුණා. අපිට පැහැදිලිද? දෙවියන් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ අධ්‍යාත්මී ගමනයන්. උන්වහන්සේට කරන, උන්වහන්සේ දැනගන්න තියෙන පිපාසය ඇතුලේ, උන්වහන්සේට කරන්න ඕන තියෙන ආදරය ඇතුලේ, උන්වහන්සේට කරන සේවය ඇතුලේ හැමතිස්සෙම ඔබ භාෂාවක් කතා කරන්නේ, ඔබ අන්‍ය භාෂාවක් කතා කරන්නේ, අමුතු භාෂාවක් කතා කරන්නේ. ඒ හැම දෙයකම අයිති උන්වහන්සේ. හැබැයි උන්වහන්සේ ඔබට වඩා නිදහස අවස්ථාව දීලා තියෙන්නේ ඔබට කැමති ආකාරයෙන් ඒ දේ ගායනා කරන්න. ඒක ලස්සනට කිව්වේ ලෝපුරා ගොස් සකල සත්වයාට සුභාසන දේශනා කරන්න. ඔබේ ගමන වෙන්න ඕනේ ඒක. සුභාසන දේශනා කිරීම වෙන්න ඕනේ ඒක. සමහර වෙලාවට ලොකු දේවල්, ලොකු ප්‍රාතිහාර, ලොකු හාස්කම්, ලොකු භාෂාවලින්, අන්‍ය භාෂාවලින් අපි හිතන්නේ එහෙමයි නෑ. අපි හැමෝම දෙවියන් වහන්සේට තියෙන ආදරය ඇතුලේ, සේවය ඇතුලේ මේ ගමන යන අය. මං ඔබට කියන්නේ අන්න ඒ අවබෝධය තුළ ජීවත් වෙන්න. එතකොට තේරෙනවා මමත් දෙවියන් වහන්සේට තියෙන විශ්වාසය ඇතුලේ යමක් කරන්න උත්සාහ කරන කෙනෙක් සහ ඒ අවස්ථාව නිදහස මට උන්වහන්සේම දීලා තියෙන්නේ කියලා. එනිසා අපි වඩ වඩාත් උන්වහන්සේ ගැන දැනගන්න උත්සාහ කරමු, ආදරය කරන්න උත්සාහ කරමු, සේවය කරන්න උත්සාහ කරමු. ඒ ඇතුලේ හැමතිස්සෙම උන්වහන්සේගේ සේවය තමයි අපි නියැලෙන්නේ. ඊටත් වඩා උන්වහන්සේගේ සුභාරංචිය තමයි අපිට පුළුවන් විදිහට මේ මහ පොළොවේ පුරාවටම ගලා යන්නට සලස්වන්නේ. ආමෙන්. සකලමැවිල්ලේ දෙවි සමිධානනි, ඔබ වහන්සේට පුදන මේ භූපය, ඔබ වහන්සේගේ ත්‍යාගශීලයෙන් අප ලැබූ හේඳ, පොළවේ සරුසාරයෙන් සහ මනුෂ්‍යයාගේ ශ්‍රමයෙන් සෑදුණු හේඳ, අප සදා ජීවනදායක භූපය බවට පත්වන හේඳ, ඔබ වහන්සේ ආශිර්වාදිත වන සේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වන සේක්වා. සකල මැවිල්ල දෙවි සමිධානනි, ඔබ වහන්සේට පුදන මේ මිදිරස, ඔබ වහන්සේගේ ත්‍යාගශීලත්වයෙන් අප ලැබූ හේඳ, මිදිවැලේ පළදාවෙන් සහ මනුෂ්‍යයාගේ ශ්‍රමයෙන් සෑදුණු හේඳ, අප සදා ආත්මික පාණේ බවට පත්වන හේඳ, ඔබ වහන්සේ ආශිර්වාදිත වන සේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වන සේක්වා. සහෝදර සහෝදරියනි, මාගේ සහභාගී ආගේ සර්ව බලධාරී දෙවියන් වහන්සේට,
ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවෙත් යහපත සඳහාද ඔබගේ හස්තවලින් සමිදානු මෙම යාගය පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනි, භාග්‍යවත් මාක් මුනි දුන් නමදමින් ඔබහන්සේට බැදි පඬු පුදන අපගේ මේ ආඥාව පිළිගනු මැනව ඔබහන්සේගේ සුදු සභාව තුළ ගැලවීමේ සුභාරංචිය පතල කිරීමේ මහඟු කාර්ය නිදිදෙන නොපිරෙලා සිටු වීමට සලසනු මැනව. මෙකිද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සමදරන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවන සමිදානන් වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍ය හා යුතුය වන්නේය. පාරිශුද්ධ පියාණනි සිළුබෑ සදාතන දෙවි ස්වාමිනි, අප ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තැන්හිද අප ඔබ වහන්සේට තුති පිදීම සබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. කුමක් හේන්දියත් ඔබහන්සේ අපෝසලරුන් නැමති පදනම් මත ඔබහන්සගේ සුදු සභාව පිහිටුවා ඔබහන්සගේ පාරිශුද්ධතාවේ සදාසලකුණ මෙන් පවතින පිණිස සිරු ජනයන්ට විමුක්ති මාර්ගයේ පහදා දෙනෙමින් දෙන පිණිසද එම සභාව අපට දානය කළසේක. ඒ සුදු සමුවේ හා එක් වී බැස්සිතින් යුතුව ඔබහන්සගේ ගුණ වනමින් නිරන්තරයෙන්ම ඔබහන්සේට මෙසේ ප්‍රශංසා කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සුවිශුද්ධය. අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයේ හෝසන්නා. සමිදානන් වහන්සේගේ නාමයෙන් වරිණුතුමානෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ඨ මණ්ඩලයේ හෝසන්නා. එසේ ස්වාමිනි, ඔබහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සිරිසුතාවේ උල්පත ඔබ වහන්සේමය. එන වහන්සේගේ ආත්මයානන් අහසින් පතිත වන පිණිමෙන් මේ පඳුරු මත වස්වා ඒවා පාරිශුද්ධවත් කරන මෙන් අයද සිටිමු. අපේ සේ ඇදුණුවේ මේ පඬු අපෝදේශා අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් සිරුදීරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පුපේ රැගෙන වහන්සේට තුති පුදමින් ඒ කඩා සූකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. මග්නසාදයත් මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ සේම කුසලානයද රැගෙන නැවත තුති පුදා සූකී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. මග්නිසාදයත් මෙය අභිනව වූද අනන්තූද ගිවිසුමේ මාගේම රුධිර කුසලානයි. පෞකමාව සඳහා ඔබ උදෙසාද බොහෝ දෙනා උදෙසාද ඒ වගුරුන් ලබන්නේ මාසේ කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාස කරන අභිරහස හඩනගා ප්‍රකාශ කරමු. මෙම පූපේ අනුභව කරන මෙම කුසලානෙන් පානය කරන සෑම විටම සමිදානනි ඔබ වහන්සේ නැවත වඩින තෙක් ඔබ වහන්සේගේ මරණය අපි ප්‍රකාශ කරමු.
එයින් සමිධානනී උන්වහන්සේගේ මාර්යද උත්තානය ද ස්මරණය කරමින් ජීවන දායක පූපේද කැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබවහන්සේ හමුවේ සිටිමින් ඔබ වහන්සේට තේවා පුද කරන්නට දුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. රිසුන් වහන්සේගේ ශ්‍රී ශරය සිරු දීරයටත් සහභාගි වන්නා වූ අප සැම ශුදාත්මන විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව අයද සිටිමු. සමිධානනී මුල්ලේ පැදර පවත්නා ඔබවහන්සේගේ ශාන්ත ස්වභාව සීකල මැනව ප්‍රැන්සිස් නැමැති අප විශ්වවැඩියර ආනන්ද මල්ගම් රංජිත් නැමැති අපගේ අගරදු ගුරුතුමන්ද එතුමන්ගේ සිලූම සහායක රදු ගුරුතුමල්ලාද මේ රැස සිටින ඔබවහන්සේගේ ආදරණීය දරු දැරියන් සකල පූජක පිරිස සමග එම ස්වභාව දයාවෙන් පරිපූර්ණ වන්නට සලසනු මැනව. අපිට කලින් ජේසු ළඟට ගිය හැම කෙනෙක්ම අපි මතක් කරමු. විශේෂයෙන්ම මේ දිව්‍ය පූජා යාගය ඔප්පු කරන සියලු මාත්ම වෙනුවෙන් අපි යාඥා කරමු. උතාන අපේක්ෂාව තුල සැතපුණු අපගේ සහෝදර සහෝදරියන්ද ඔබවහන්සේගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු වණිගු සියල්ලන්ද සීකර ඔබවහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැන අප සියල්ලන්ටම දයනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන කනි මරියාවන්ද ඔතුමන්ගේ විශුද්ධවත් පතිවිසුද්ධ ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද ජුසේ වාස් මුනිදුන්ද සුදු මාක් අපෝස්තුලතුමන්ද සුදෝ සෙබස්සියන් මුනිතුමන්ද සෑම කල්ලිම සදාකාලයේ සිට ඔබ වහන්සේට ප්‍රශංසාවගෙන දුන් සිරි සුද්ධවන්තයන්ද සමග අදා ජීවිතයට සහභාගි වීමට අප සුදුසන් කළ මැන. තවද උනා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. අපි අපගේ ඉහළම නමස්කාරය පුද කරමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවි පියාණනි සුදාත්මයන් වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටම අත් වේවා. වචනයෙන් වඩා මුවින් වඩා ක්‍රියාවෙන් ඔබහන්සේගේ සුභාරංචිය නැමැති අන්‍ය භාෂාව ලෝපුරා පතල කරන්නට අපට කියා දුන මැනව. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙලෙවේදී ඉටුවේවා. අපගේ දිනදා භෝජනය අදා ප්‍රදානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප ක්ෂමා කරන්නාක් මෙන් අපගේ වැරදිද ක්ෂමා කළ මැනව පාප අවස්ථාවලට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව සමිධානනී සිළු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී පමණක් අපට සමය දෙන මෙන්ද අපි අවනත වාද සිටිමු. අපිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවෙත් මිදි සිළු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අද පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක් නිසාදයත් රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සූකි ශ්‍රාවක යන අමතාව දාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබවහන්සේ අපගේ පාපයන් නොතක ඔබවහන්සේගේ ස්වභාවේ විශ්වාසයේ පමණක් සලකා වාසය කැමැත්ත පරිදි එම ස්වභාවට දයාන්විතව සාමයේද සමගියේද දානය කළ මැනව
ඔබ සදහටම වැඩවසන සේක, රජකම් කරන සේක. ආමෙන්. සමදන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට ආදරෙන් සාමය පතමු. ඔබට සාමය. ලොවේ පෞහරණ දේව බැටළු පොත කෑණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පෞහරණ දේව බැටළු පොත කෑණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පෞහරණ දේව බැටළු පොත කෑණනි, අපට සාමය දුන මැනව. මෙන්න දේව බැටළු පොත කියනු. මෙන්න ලොවේ පෞහරණ තරන් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට ආරාධනා ලද්දූ භාග්‍යවන්තයෝය. සමිදානනි, ඔබ වහන්සේ මාතුලට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ආත්මික ආකාරයෙන් දීප සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව, සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන සමිඳුනි, මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසු සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සුඳේ. ආමෙන්. සියලු වැරදි දෙවි ස්වාමිනී, අපගේ ඇදුම පිළිගැන්මට කරුණා කළ මැනව, වහන්සේගේ පාරිශුද්ධ පූජාසනයෙන් රැගෙන අප අනුභව කළ භෝජනය අප පාරිශුද්ධ බවට පත් කරන සේක්වා. භාග්‍යවත් මාක් මුනි දුන් දෙසූ සුවිශේෂ දහමෙහි නොසලී පැවැත්වීමට එමගින් අපට ශක්තිය ලැබේවා. මෙගිද අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සමිඳුන් වහන්සේ ඔබ සමග වන සේක්වා.
ඔබ සමගද වනසේක්වා. සර්ව බල පරාක්‍රමයාණන් වන දෙවියන් වහන්සේද, පුත්‍රයන් වහන්සේද, ශුද්ධාත්මයන් වහන්සේද, සියලුම දෙනාම ආශිර්වාද කර ශුද්ධවන්ත කරන සේක්වා. ආමෙන්. යන්න සුභාරංචියට අනුව ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පුදම් ඔබට සමිදේ මුළු හදවතින් මගේ මගේ මේවස් ඔබේ සුබ සුරදුවන් නමවේ පුදම් ඔබට තුති ප්‍රතිහාර කරන්න බෑ. හැබැයි දෙවියන් වහන්සේට උදව් වෙමු ප්‍රතිහාර කරන්න. ඒ වරප්‍රසාදය අපට දෙන්නට කියලා දෙවම්මට කියමු. දෙවියන් වහන්සේ ඉස්සරහ අප වෙනුවෙන් මදහත් වෙන්නට කියලා විශේෂයෙන්ම මේ ආගේ ඔප්පු කරන්නට අපට උදව් වුණු හැම දරුවෙක්ම අපි ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම බබුම් නාලිකාව එහි සේවය කරන හෙට උදව් කරන හැම කෙනෙකුත් මතක් කරනවා. දෙවියන් වහන්සේගේ සුභාරංචිය ලෝපුතා පතල කරන්නට අපි හැමෝටම ශක්තිය ධෛර්යය බලය දෙන්නට කියලා අපි දේව මෑණියන්ට කියමු. නමෝ මරියනි ප්‍රේමසාලද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දේ වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ පලවන ජේසුස් ආශිර්වාද ලද්දාවුමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපී වපුදේශා දැනුත අපේ මරණ වෙලේදී ත්‍යාඥා කරමෙනව ආමේන්. සන්ත කුරුසේ අඩයාලමෙන් අපි සුරංගෙන් නම ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනි පිතාගේ පුත්‍රයාගේ ශ්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. ජෙසුපීටයි ජෙසුපීටයි පියාණනි සුර